අයිබෝන් ඔබකවන්නේ ස්වාධින රූපවාහිනී රාත්‍රියේ නවය ඇතිහ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් පුවත් සිරස්තල සෞභාග්යේ බොඳු ඒ අයුරින්ම ඉටු කරනවා ජනපතිගෙන් සහයෝගයක් IDH එකෙන් පැන්න රෝගියා කන්ද කාඩුවට යවද්දී අදත් කොරෝනා රෝගීන් 12ක් හමු වෙයි කුඩු ජාවාරම් කරුවන්ගෙන් එක් අයෙක් වක්ෂිතයට අනිකා දින 6ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර සම්බන්ධ වෙන සුසන්ත පුංචි නිලමේට සැකයක් එවිගිය පැය 24ට ඕස්ට්‍රේලියාවේ කොරෝනා මරණ 10ක් රහ්ම පුත්‍ර කැළඹෙයි බංගලිදේශයේ ජන ජීවිතය ජලයුතු යටවෙයි දේශීය ප්‍රවෘත්ති වතු කම්කරු වැටුප් වැඩි කිරීම නිවාස ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම ඇතුළු වතු කරේ ජන ජීවිතය සමෘද්ධිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල කෙරෙහි සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් සුවිශේෂී අවධානයක් යොමු කර ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා හැට නගරයේ අද පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අභවව ප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා සිය දිවියේ අවසන් අවස්ථාවේදී තමන් හමු වී වතුකරේ ජනතාවගේ ගැටලු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා එම ගැටලු කඩිනමින් විසඳීමට සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල ඔස්සේ ඉඩ සැලසෙන බවයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේ අපිට වැදගත් වෙන්නේ මේ වතුකරේ ජනතාව වත් ඇතුළෙම තියන්න නෙවෙයි එතනින් එළියේ ලෝකයට ගෙනියන්න අපි ජයග්‍රහණය වතුකරේ ජනතාවට ලබා දීලා තියෙනවා වැව් වත්ෙන් යන්නේ නැති අයට එළියට යන ජනතාවට ලැබෙන පහසුකම් ලැබෙන ආදායම් ලැබෙන වැටුප සමානු වැටුපක් දෙන රටක් හැදීමේ වගකීම අපිට තියෙනවායි කියලා අපි මතක් කරලා දෙනවා මෙතෙක් කාලයක් වතුකරේ ජනතාව නිරන්තරයෙන් විවිධ දේශපාලන ඉල්ලීම් වලට අත්කර ගන්න උත්සාහ කළා. මේ වගේ වතු නිවාස මෙච්චර කාලයක් දුන්නේ වද්ද වැඩ කරපු අයට විතරයි. වද්ද පදිංචි සා චන්දනාම්ලිගේ නම් තියෙන අයට නිවාස දෙන්න ලෙස තොණ්ඩමන් අතිතුමා අපෙන් ඉල්ලුවා ජීවන් අපෙන් ඉල්ලුවා. ඒකින්ද අපි ඒ ගැන කටයුතු කරනවා කියන එක මතක් කරන්න ඕන. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් වතු ආශ්‍රිත ජනතාවගේ ජන ජීවිතය සමෘද්ධිමත් කිරීම සඳහා සුවිශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා කියන එක ඔබ දන්නවා. අපි ඒ සියල්ල කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් අපේක්ෂක ජීවන් තොණ්ඩමන් යන මහතුරුන්ද එක් වුණා. මේ අතර නුවරඑළියේ පැවති තරුණ සමුළුවටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජාතියාගම් කුල ભેදයකින් තොරව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා තරුණ පිරිස් එක්ව සිටින බවයි. තරුණීන් වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් කළ ආණ්ඩුවක් ලෙස තමන් බලයට ආ සෑම අවස්ථාවකදීම රැකියා ප්‍රශ්නයට විසඳුම් ලබා දුන් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. හිටපු අමාත්‍ය එස්.වී. දිසානායක මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුණා. නුවරඑළියට ඇවිල්ලා මේ තරුණ හමුව අමතන්ට අවස්ථාවක් ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. මේ රටේ තරුණයන් ගැන කතා කරනකොට ප්‍රේමදාස යුගය ගැන කතා නොකර අමතක කරලා අපිට කතා කරන්න බෑ. ඒ භීෂණය තිබිච්ච යුගයක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරලා දැම්මා තරුණයන්ගේ සංඛ්‍යාව 1416ක් පාරවල් දිගේ මරලා දාලා තිබුණා මොකද ඔබ මේ කාලේ ඉපිදිලත් නැතුව ඇති 89 ඉතින් එවැනි යුගයක් පහු කරලා තමයි අපි ආවේ එතකන් කිසිම ආණ්ඩුවක් සංවර්ධනය ගැන හිතුවේ නැහැ අවිලා අහන සමහරු මොනවද අපි කරේ කියලා අපි ආපු ගමම උපාධිධාරීන්ට රැක්ෂා දෙන්න පටන් ගත්තා රැකියා ලක්ෂයක් තරුණයන්ට දෙන්න දැන් පත්වීම් ටික දෙන්න පුළුවන් නොහොත් මැතිවරණ කොමසාරිස්වරයා ඒකන් නතරලා තිනෝ මැතිවරණේ ඉන්න ඉවර වෙනකම් දෙන්න බෑ තරුණයා වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් කරපු ආණ්ඩුවක් තියෙනවා නම් ඒ අපේ ආණ්ඩුවයි කියලා අපි තමුන්නාන්සේට මතක් කරමු රජයේ සියලු පාසල්වල 11 12 සහ 13 ශ්‍රේණි හෙට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා පෙර සූදානම් කළ පරිදි එම කටයුතු සිදු කරන ලෙසයි අමාත්‍යාංශය විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇතේ COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ පාසල් විවෘත කරන දින සහ පාසල් පැවැත්වෙන ශ්‍රේණි මෙන්ම විභාග පැවැත්වෙන දින සංශෝධනය කිරීමට පියවර ගැනුණා. ඒ අනුව 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වා පාසල් පැවැත්වෙනු ඇතේ.
සිසු ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ වන්නේ ලබන 10 වනදායි. සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීමේදී සෞඛ්‍යංශ ලබා දිය යුතු මාර්ගෝපදේශ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ උපදෙස්වලට අනුව කටයුතු කිරීම සහ පාසල් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වනවා. මහමැතිවරණයට අදාළව පාසල් සූදානම් කිරීම සහ ඒ සම්බන්ධයෙන් වූ දැනුවත් කිරීම සඳහා මැතිවරණ කටයුතු වලට යොදා ගන්නා සියලු පාසල්වල විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ලබන 28, 29, 30 සහ 31 යන දිනවල පාසලේ රැඳී සිටිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ. එම කාල සීමාව තුළ අධ්‍යයන කටයුතු වලට බාධාවක් නොවන අයුරින් සහකාර කොමසාරිස්වරුන් සමග සාකච්ඡා කර මැතිවරණ කටයුතු සඳහා පාසල් තුළ පහසුකම් සැලසීමට පියවර ගත යුතු වනවා. මෙරට ඇත්තේ එක එක්සත් ජාතික පක්ෂයක් බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එබැවින් එක්සත් ජාතික පාක්ෂිකයන් සිය ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවයි එම මහතා අවධාරණය කරන්නේ. අවිස්සාවේල්ලේදී පැවති ජනහමු අමත මිනුයි රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ. අවිස්සාවේල්ල එක්සත් ජාතික පක්ෂ සංවිධායක අමල් පුස්සල්ලේ මහතා එම ජනහමුව සංවිධානය කර තිබුණා. ලංකාවේ තියෙන්නේ එක එක්සත් ජාතික පක්ෂය විතරයි. දෙකක් නැහැ. ඕක මම නෙමෙයි අධිකරණයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ. UMPට ඡන්ද දෙන්න ඕන නම් අපිට ඡන්ද දෙන්න. අපිට විරුද්ධව ඡන්ද දෙ පාවිච්චි කරන අය එහෙනම් UMPට විරුද්ධයි. මොකද දැන් ගුසාවිය කියලා තියෙන්නේ බලවේගී ඔක්කොම UMPට විරුද්ධ සංවිධානයක් කියලා. එහෙ යන අය ආපහු UMPට එන්න බලාපොරොත්තු වෙන්න එපා. කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් අසලදී සුවගත් හෙරොයින් සහ මත්පැති තුගය මෙරට වෙත එවා ඇත්තේ විදේශයක සිටින මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සිනරත්න මහතා පවසනවා. මද්‍රව්‍ය සමග අත්තරංගුඩගත් සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් සැකකරුවෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අනෙක් සැකකරු දින 6ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබා ගත්තා. කොටුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමේදී හෙරොයින් සහ මත්පෙති 5600ක ප්‍රමාණයක් පොලිසිය සොයාගත්තේ අද උදෑසනයි. බන්ධනාගාරගතව සිටින මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙම සිද්ධියට සම්බන්ධ බවට හෙළි කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. මෙම මත්පෙති ජාවාරම පසුපස දැනට බන්ධනාගාරගතව සිටින සැකකරුගේ මෙහෙවීම මත සිද්ධ වෙන බව තමයි අනාවරණය වෙලා තියෙන්නේ. මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියට අනාවරණයේ නොව ආකාරයට මෙම මත්පැති ලංකාවට නවතම උපක්‍රමය තමයි මෙවැනි කුරිය සමාගම් හරහා මත්පැති මද්‍රව්‍ය ලංකාවට ගෙනල්ලා බෙදා හැරීම බව මේ වෙන විට අනාවරණය කරගෙන තියෙනවා. විදේශයක සැපයුම් කරුවෙකුගේ ආශ්‍රයෙන් සිද්ධ කරන බවට මේ වෙන විට තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. ඒ සැපයුම් කරු සම්බන්ධයෙන්ොත් අනාගතයේදී විමර්ශන සිද්ධ කර ඊට අදාළ නෛතික පියවර ගැනීම සඳහා කටයුතු කිරීමට අපේක්ෂා කරනවා. ඊට අදාළව ජාත්‍යන්තර පොලිසියේ සහාය අවශ්‍ය වොත් ඒ ලබා ගැනීම සඳහා ඉදිරි පියවර ගැනීමට අපේක්ෂිතයි. මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන මාකඳුරේ මදුෂ්ණ මැත්තාගේ සමීපතමයෙකු කෙසෙල්වත්ත බේරේපාර ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගත්තා. ගමගේ තරංග කුමාර නොහොත් කොට තරංග නැමැති මෙම පුද්ගලයා ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 230ක්ද සොයා ගත්තා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මෙම පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ බවටයි පොලිසිය හෙළි කරගෙන තිබෙන්නේ. කැස්බෑබ විකල්ප මාර්ගයේ ප්‍රදේශයේ අතුරුපැදි තරඟ පවත්වන බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ වැටලීමක් සිදු කළා. එහිදී අවුරුදු 18 25 අතර වයස්වල පසු වන තරුණයන් 39 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. යතුරුපැදි 24ක් ත්‍රිරෝද රථයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මොවුන් අද දිනේ කැස්බෑබ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සියලු දෙනාටම ඇප ලබා දීම සඳහා දෙමව්පියන් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබෙනවා. එහිදී එම කොන්දේසිය සපුරා ලීමට නොහැකි වූ දස දෙනෙකු අනිතා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ. වතුපිටිවෙල දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍යවරයෙකු බවට ප්‍රකාශ කරමින් ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයෙකු නිට්ටඹුව පොලිසිය අත්අඩංගුවට ගත්තා. වතුපිටිවෙල රෝහලේ ගැබිනි වාට්ටුවට මෙම පුද්ගලයා වේදනාවක් සහිතව ඇතුළු වීමට උත්සාහ දැරූ අවස්ථාවේ ඔහු ගැන සැකසිතී ප්‍රශ්න කර තිබෙනවා. එහිදී ඔහුට පිළිතුරු ලබා දීමට අපහසු වී ඇති අතර පසුව රෝහල් පොලිස් ඒකකයට බහර දීමට කටයුතු කෙරුණා. නිට්ටඹුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා ඉන්දිය ජාතිකයෙකු බවත් මොහු වෛද්‍යවරයෙකු බවට සනාථ කළ හැකි කිසිදු තොරතුරක් ඔහු සතුව නැති බවත් පොලිසිය පවසනවා. ඔහු ළඟ තිබූ සියලු උපකරණ ව්‍යාජ ඒවා බවටයි හෙළිව ඇත්තේ.
නාවුල ප්‍රදේශයේදී පොලිස් අන නොතකා දහවණය කළ වෑන් රථයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. නාවුල පොලිස් වසමේ අපරාධ නිවාරණ රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන් මෙම වෑන් රථය නතර කිරීමට සංජානන නිකුත් කළද ඔවුන් එය නොතකා දහවණය කර තිබෙනවා. වෑන් රථයේ පසුපස සහභාගී පොලිස් නිලධාරීන් සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගත් අතර වෑන් රථයද පොලිස් බහරීට ගෙන තිබෙනවා. මේ අතර සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පසුගිය දින දෙක තුල පොලිසිය කළ විශේෂ වැටලීමකදී හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත සැකකරුවන් 239 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වරෙන්තු කරුවන් 209 දෙනෙකු අත්අඩංගුවටගත් බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ. නව්‍ය කොරෝනා රෝගීන් 12 දෙනෙකු අද හමු වුණා. කන්දකාඩු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානවල නිරෝධායන වෙමින් සිටි 8 දෙනෙක් සහ කටාර් හිසිට පැමිණි සිව් දෙනෙකුයි මෙලෙස ආසාදිතයන් බවට තහවුරු වුණේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2782 දක්වා ඉහළ ගියා. මේ අතර IDH රෝහලින් පැනගොස් පොලිස් අත්අඩංගුවට ගත් කොරෝනා රෝගියා කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද යුද හමුදාපති ලුතරන් ජෙනරාල් ශවින්ද සිල්වා මහතා පවසනවා. කොරෝනා ආසාදිනිය වූ තවත් 3 දිනක පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 2106ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයන් 3 දිනක කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයේ වෙමින් සිටි පුද්ගලයන් 7 දිනක සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 5 දිනකටද කොරෝනා ආසාදිනිය වී ඇති බවට අද තහවුරු වුණා. ඒ සමග දිවයිනින් වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2782ක්. රෝහල්වල මේ වන විට රෝගීන් 665 දිනක ප්‍රතිකාර ලැබනවා. රටේ සෑම දිස්ත්‍රික්කයකම සෑම මාසයකදීම අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. ඒ දිස්ත්‍රික්කවල ජනගහනයට අනුපාත වන ලෙසයි පරීක්ෂණ පැවැත්වෙන්නේ. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නේවාසිකයන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය නිරෝධායනය කර සිටින පිරිස අතර එයින් පරිබාහිරව කිසිම COVID-19 රෝගියෙක් මේ අවස්ථාවේදී වාර්තා වෙන්නේ නැහැ. ඕනෑම අවස්ථාවක අපතරින් මගහැරුණු අපට හොයාගත නොහැකි වූ COVID-19 රෝගියෙක් මේ සමාජය තුළ සිටින්න පුළුවන්, ඔවුන්ගේ රෝගය පැතිරෙන්න පුළුවන්. ඒ සඳහා අපි දිගින් දිගටම සෞඛ්‍ය ආරක්ෂිත පිළිපැදිය යුතු බව නැවත නැවතත් අවධාරණය කරන්න ඕන. අහඹු නියැදි ලබාගෙන පරීක්ෂා කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් මේ වන විට සකස් කරලා තියෙනවා. රටේ සෑම දිස්ත්‍රික්කයකම සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයක්ම සෑම මාසයක් තුලම ආවරණය වෙන පරිදි ජනගහන අනුපාතයට අපි සකස් කළ නියදියක් ලබාගෙන විශේෂයෙන්ම ඒ දිස්ත්‍රික්කවල සිටින අවදානම් කණ්ඩායම්වල අහඹු නියදි ලබාගෙන පරීක්ෂා කිරීම සඳහා සැලැස්මක් සකස් කරලා තියෙනවා. විශේෂ අවදානමක් සහිත කොළඹ නගර සභාව, කොළඹ දිස්ත්‍රික්කය, ඒ වගේ වෙනත් ප්‍රදේශ අපි හඳුනාගෙන ඒ තුල මීටත් අමතරව තවත් PCR පරීක්ෂණ කටයුතු කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. මේ අතර මෙරටට කොරෝනා දෙවන රැල්ලක් නොපැමිණීමට හේතු වූ කරුණු වසංගත රෝග වේද්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැහැදිලි කළා. මේ අවස්ථාව වන විට දෙවන රැල්ලක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් හැමදාමත්ම අවධානම තියෙනවා ලෝකයේ COVID-19 රෝගය තියෙන කර. නමුත් අපි රටේ මේ පාලනය කළේ ඉතාමත්ම සුවිශේෂිත ආකාරයකට පළමුව රෝග ආශ්‍රිතයින් අපි නිරෝධායනය කරනකොට ආයතන නවල නිරෝධායනය කිරීම කළ සැක කටයුතු පිරිසස් පවා අපි ඒ විදිහට නිරෝධායනය කළේ ආයතනයක. නිරෝධායනය කරලා පැමුණුනාට පස්සේ ගෙදරදී තව සුමාන දෙකක් ස්වයන් නිරෝධායනයකට බඳුන් කළා. රෝග ලක්ෂණ ඇතුවා හෝ නැතුවා සියලුම රෝගීන් රෝහලකට හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුල් කර ඔවුන් රෝගය සනීප වෙන තාක්කල් ඔවුන්ගේ තවත් කෙනෙකුට මේ රෝගය බෝ වෙන්නේ නැති තාක්කල් ඔවුන්ට අපි රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවගෙන ප්‍රතිකාර කිරීම සිද්ධ වෙනවා. වෙනත් රටවල මේක ඊට වඩා වෙනස්. ඉතින් එතෙන්දී පුද්ගල වගකීමට වැඩි බරක් යොදා තියෙනවා. සෞඛ්‍ය අංශ විසින් යම් කිසි විදියකින් ඒ බර දරා ගන්නේ නැහැ. ඒ නිසා ඒ රටවල්වල මේ තත්ත්වය පැතිරෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ රටවල්වල සංචරණ සීමා ලිහිල් කරන්නේ රෝගයේ 100%ක්ම පාලනය වෙන්න පෙර. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මේ රෝගේ නැවතත් හිසෝසෙවීමට තියෙන ඉඩකඩ ඉතාමත්ම වැඩි. විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ඉදිරි සතියේ සිට රජයේ ක්‍රියාත්මක කිරීමට සූදානම් බව යුද හමුදාපති ලුතුනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔස්ට්‍රේලියාවේ දිනක් තුල සිදු වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වී තිබෙනවා. ගත වූ පැය 24ට එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 10ක් වන අතර ආසාදිතයන් සංඛ්‍යාව 459ක්. ඔස්ට්‍රේලියාව තුල දෙවන වටයේ වෛරස ව්‍යාප්තියක් හටගෙන තිබෙන අතර වික්ටෝරියා ප්‍රාන්තය තුල වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. වික්ටෝරියා ප්‍රාන්තය සති 6ක කාලයකටයි වසාදමා ඇත්තේ.
COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 1,62,85,353 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවේ ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 99,61,162ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 6,49,848ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ති වී තිබවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ. උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොරෝනා ආසාදනයවයකු බවට සැලකෙන පුද්ගලයෙකු උතුරු කොරියාවට නීති විරෝධී අයුරින් ඇතුළු වී ඇති බවට ලැබුණු තොරතුරක් මතයි මෙම පියවරගෙන ඇත්තේ. උතුරු කොරියා නායක කිම් ජොන් උන් දකුණු කොරියාව සමග පවත්නා දේශ සීමා වසා දැමීමටද පියවරගෙන තිබෙනවා. දේශ සීමා ආසන්නයේ පිහිටා ඇති උතුරු කොරියාවට අයත් නගරද වසා දැමීමටයි ඔහු නියෝග කර ඇත්තේ. කෙසේ වුවද වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා උතුරු කොරියාවෙන් කොරෝනා රෝගියෙකු වාර්තා වී නැහැ. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයේ මහ ඇමතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රාන්ත මාධ්‍ය වාර්තා කළා. මේ අතර ගත වූ පැය 24ට ඉන්දියාවෙන් හමු වූ ආසාදිතයන් 48,472ත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 114 ඉක්මවා තිබෙනවා. එරට කොරෝනා මරණ සංඛ්‍යාව 32,000 ඉක්මවා ඇති අතර ඊයේ දිනට වාර්තා වූ මරණ සංඛ්‍යාව 690ක්. अमेरिकावे आसादित्यान संख्याव 143 इग्नवागिये इये दिनेदी वार्तावु आसादित्यान 67,413 समगाय එරට කොරෝනා මරණ සංඛ්‍යාව 150,000ට ආසන්න වී තිබෙනවා. කෙසේ වුවද එරට සුවය ලැබූ පිරිස 120 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. ගත වූ පැය 24ට චීනයෙන් කොරෝනා රෝගීන් 46 දිනකු හමු වී තිබෙනවා. ඉන් 35 දිනකම චීන ජාතකයන්. එහෙත් එරටින් කිසිදු මරණයක් වාර්තා වී නැහැ. කෙසේ වුවද ඊයේ දිනේට පමණක් ආසාදිතයන් 19 දිනකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මාස 3කට පසු පළමු කොරෝනා රෝගියා ඊයේ දිනේදී වාර්තා වූ බව වියට්නාම බලධාරීන් නිවේදනය කළා. නව ආසාදිතයා 59 හැවිරිදි පුද්ගලෙක් වන අතර ඔහු ඇසුරු කළ 50 දිනකු පමණ නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. එරට පනවා ඇති දැඩි නිරෝධායන නීති හේතුවෙන් වෛරස ව්‍යාප්තිය පූර්ණ පාලනයකට ලක්ව තිබූ අතර එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 415ක්. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු නොපිරිහෙලා ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බලය මෙන්ම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා සහාය වන ලෙසයි ජනාධිපතිතුමා ඉල්ලා සිටින්නේ. महामतिवरणेट श्रीलंका पुदुजन पेरमुनेन तरंगकरण कुरुणैगल दिस्त्रिक अपेक्षकेंगे जयतहपुर किरीम सदहा पवति जनहमुकिहिपेकट सहभागी वेमिन जनाधिपतितुमा मेमा दहस पलकला निकवरटिय पोलपूमिय पवति जनहमूट सहभागी वू जनाधिपतितुमाव पेमिन सिटी जनताव उनुसुम लेस पिलिगत्ता अमात्य जोन्स्टन प्रणांतु महताय जनहमू संविधान कर तिबुने जनहमूट वडम कर सिटी महासंगरत्ने जनाधिपतितुमा गेनयन वडपिलिवेल अगे करमिन आशीर्वादय पलकला පෙරපාසල් පද්ධතිය අමාත්‍යංශයක් යටතට පත් කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණය පෙරපාසල් ගුරුවරියන් අගය කළ අතර එය දරුවන්ගේ මුල්ලමාවිය සංවර්ධනයටගත් දැවැන්ත පියවරක් බව ප්‍රකාශ කළා. නිකවැරටියේ ජයන්ති මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස සිසුන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමා එය වහාම ඉටු කර දෙන ලෙස යුද හමුදාපතිවරයාට දැනුම් දුන්නා. महाव सतिपुल भूमि संविधान करतिबू जनहमूर्त जनाधिपतितुमा सहभागी वुना अपेक्षक टीबी एकनायक महताय जनहमू संविधान कले वनाली तारचनेट स्थिर विसंदुवाक लबादी में आवश्यताव मेहिदी अवधारणीय केरुना महाव मानसांदी इदिकिरीम मट योजित गुआन पालम सांस्कृतिक चतुराष्ट्रे इदिकिरीम इडम सह जल प्रश्ने पिलिबंदवत जनताव जनाधिपतितुमाव तेनुवत कला एम अवस्थावट पेमिन सिटी पासल दरुवेकु कोविड अरमुदरट परित्यागयक लेस सीए मुदल खटे जनाधिपतितुमा वेत पिरिनेमुआ अपेक्षक ताराणाथ बसनायक महता गलगमु यूबी वंडिनायक क्रीडांगणे संविधान करतिबू जनहमुवट जनाधिपतितुमा सहभागी वूये इन पसुवाय वनाली तारजनय गलगमु रोहले अडुपाडु सह बसरोत हिंगेवेनी गेटलु संबंधेन जनताव मिहिदी जनाधिपतितुमाव दनुवत कला ගල්ගමුවේ සිට මේගලැව දක්වා මාර්ගයේ දෙපස රැස්ව සිටි ජනතාව සමගද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සුහද කතා බහක නිරත වුණා. කය වෙන්න පානි මාරෙන් දිනවා සර් දිනවා දිනනවා. මොනවද ඔකල කරන්නේ? අපි කවිතක් කරන්නේ. ආ? අපි කවිතක් කරන්නේ. ගොවිතන් කුඹුරු. දුප්පත් මිනිස්සු ගොඩාක් පිටුලන්නේ නැත්නම් ගොඩාක් දුප්පත් ඇරෙන්නේ. එයාට නොමිලේ කොහොමද කියලා ගොඩාක් ලොකු දැක්කෝ.
මීගලෑව ජාතික ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවටද ජනාධිපතිතුමා සහභාගී වුණා. එම ජනහමුව සංවිධාන කළේ අපේක්ෂක අසංක නවරත්න මහතායි. ප්‍රදේශයේ මාර්ග සහ වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. 84 දිවියේ පසුවන කිරිබණ්ඩා මහතා රුපියල් 5000ක මුදලක් කොවිඩ් අරමුදල සඳහා ජනාධිපතිතුමා වෙත මෙහිදී ප්‍රදානය කළා. වාරියපුල වැවගෙදර ඉඩමේ පැවති ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද කතාබහක නිරත වුණා. අපේක්ෂක ඩී.බී. හේරත් මහතා සංවිධානය කර තිබූ මෙම ජනහමුවටද විශාල පිරිසක් එක්ව සිටියා. හෙට්ටිපොළ සතිපොළ භූමියේ පැවති ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමා කියා සිටියේ අපේක්ෂක ගුණපාල රත්නසේකර මහතා ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ පඬුවස් නුවර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහාය දෙන බවයි. ඉඩම් පැවරීමේදී නිසි ලෙස මිනුම් සිදු නොකිරීම සහ ඔප්පු නොලැබීම පිළිබඳව ජනතාව ජනාධිපතිතුමාව දැනුවත් කළා. විධිමත් විමර්ශනයක් සඳහා කමිටුවක් පත් කර ඊට විසඳුම් ලබා දෙන බවයි ජනාධිපතිතුමා කියා සිටියේ. ගොවි ජනතාවගේ පහසුව සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කරන ලෙසද ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. අසම් හතරේ ස්ත්‍රාප් තියෙනවා. මේ හතරේ ස්ත්‍රේම ඉතාලියෙන් අපේ දේශපාලන නායක එනවා සර්. ඒ දුප්පත් අයට ඉන්ද නිවාසය ඉඩම් කැලක් නැහැ. ඒ ගැන හොයලා බලලා ඒ ගැන අපිට තීරණ කරන්න දෙන්න ජනාධිපති ජයවේවා! ජයවේවා! හෙට්ටිපොළ මහජන ක්‍රීඩාංගණයේ පැවති ජනහමුව සංවිධාන කර තිබුණේ අපේක්ෂක දයසිරි ජයසේකර මහතායි. ඊට සහභාගී වූ ජනාධිපතිතුමා ජනතාව සමග අදහස් හුවමාරු කරගත්තා. නිලධාරීන්ගේ නොසලකිල්ල හේතුවෙන් අස්වැද්දීමට නොහැකිව ඇති කටුපොත හේනේගම අක්කර 400ක පමණ භූමි ප්‍රමාණය කුඹුරු වගාවට යොදා ගැනීමට අවස්ථාව සලසන ලෙස ජනතාව ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටියා. දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්ධන් මහතා මහමැතිවරණයේදී ක්‍රියාකරන ආකාරය පිළිබඳව සැකයක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා පවසනවා. ත්‍රිකුණාමලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. සම්බන්ධන් මහත්තයා කියන කතාව චන්දගන්න කියන කතාවක්ද අවංකව ආණ්ඩුවට සහයෝගය දෙන කතාවක්ද කියන එක අපිට තාම විශ්වාස කරන්න බෑ. නමුත් මම ජනතාවගෙන් මේ දිස්ත්‍රික්ක ඉල්ලා සිටිනවා අවුරුදු ගණනාවක් සම්බන්ධන් මහත්තයලට TN එකට චන්දු දුන්න ජනතාවට අද වෙනකොට මොකද්ද අත්ලා තියෙන ජයග්‍රහණ කියලා හිතන්න. ඉතින් ජය ජයග්‍රහණ කියන ඒවා ගන්න බැරුණේ ඒගොල්ලෝ හැමදාම හිටියේ විරුද්ධ පක්ෂයේ මහා ජනතාවගේ පැත්තේ නෙමෙයි මහා ජනතාවට ඡන්දෙ ගත්තා ආණ්ඩුව වලට විරුද්ධ වෙන්න කියලා. නමුත් අන්තිමේදී ජනතාව කබලෙන් ලිපට වැටලා ඉතින් අවුරුදු 30ක් 40ක් බොරු වපුරලා එහෙම නැත්නම් ජාතිවාදී වපුරලා එහෙම නැත්නම් ආගම්වාදී වපුරලා ඡන්ද ගත්ත උදවිය ඒගොල්ලන්ට නැවත වැඩක් කරයිද කියන එක සිතා බැලුවොත් තමයි මම හිතන්නේ අපේ උතුරු නැගෙන ඉන්න දමන ජනතාවට ජයග්‍රහණයක් ලැබෙනවා නම් ලැබෙන්නේ. උපතේ සිට මරණය දක්වා බොහෝ දේ අපට ඉගෙනීමට තිබෙනවා. කෙනෙකුගේ ජීවිත කතාවෙන් අපේ ජීවිතයට යමක් අහුලාගත නොහැකිද? මේ රළු පාර මගේ එක්කෙනා එයා ඩ්‍රයිවර් කෙනෙක් ට්‍රැක්ටර් වල වැඩ කළා. ටික ටික අසනීප වෙනකොට තමයි මේකට බැස්සේ. අවුරුදු 20. ඊට පස්සේ එයා අංශභාගය හැදුනා. ඊපස්සේ දැන් අපි කරනවා. අවුව එහෙම පෑවුවා. ගෙඩි 100ක් 125ක් අතර මට විකුණ ගන්න පුළුවන්. බැස්සොත් තමයි ඉතින් ගෙඩි 20ක් අතිකුණ ගන්න බැරි. අපි 50ට නේ ගන්නෙ 80ට නේ කපන්නේ. රුපියල් 3000ක් තියෙනවා. කාලා බීලා ඉන්න පුළුවන් දෙයියනේ කියලා. පවුලේ දුවලා දෙන්නයි පුතයි. දෙන්නම වැඳලා දුවලා පුතත් ඔය එක එක කුලී වැඩ එහෙම කරනවා. ඔක්කොමලා මේකෙන් තමයි ජීවත් වෙන්න ගොඩක් හරි. අපි කනවා, අපි එක්කෙනා ටිකක් බොනවා, යාට බොන්න ඉතින් කීයක් හරි දෙනවා. එයා ඒ කාලේ දීපු කෙනෙක් නේ. අකමැතිලයි මිනිස්සු තේ කාලේ නම් දීපු මිනිස්සු. රුපියල් 800ක් වගේ යනවා. පුතා නෑ පුතා නෑ. පුතා බොරු කියන්න ඕනේ නෑනේ. එයා අපිට මොකක් හරි ලෙඩක් දුකක් හදනවා බලන්න කරන්නේ නෑ. මෙයා බොනේ මිනිස්සයනේ. බොනකොට ළමයි හදන ටිකක් අමාරු. උඹ බලන්නේ තාත්තත් බොනවනේ. අපිත් මේ මොන හරි කරන්න ඕනේ කියලා නේ වගේ. අපි ඉතින් කර්ම කළානේ නේ මහත්තයෝ මෙහෙම වෙලා තියෙන්නේ. කර්ම කළා නැත්නම් පාරට වැටෙන්නේ නැහැ. මම හොඳට පින් කරනවා මහත්තයා. දැනට උනත් ඔය ගෙදර හිටියම මොන හරි කවුරු හරි ඉල්ලුවක් දෙනවා. දැන් ෆැමිලි ගෙඩියක් උනන් ණයට දෙනවා. සුදුරෙද්ද ඇඳගෙන බොරුවට යන්නේ මහත්තයෝ. ගෙවදර මිනිස්සු බඩකින්නේ උන් බොරුව සුදුරෙද්ද ඇඳගෙන ගිහිල්ලා ඉන්නේ. මට වං හිතන්නේ ඒකයි. මගේ මනුස්සර සැලකුවම හොඳටම ඇති. ඒක තමයි පින. දැන් පාරක යනකොට බලන්නකෝ. පාරකවත් යන්න දන්නද කියලා ගෑනු ළමයි. එක කොටින් එල්ලේ එක කොට ගවුමක් ඇඳගෙන කරේ එල්ලේ එහෙම නෑනේ බයිසිකල යනකොට බලන්නකෝ. ඒව නෑ ඒ කාලේ. ඒ කාලේ මිනිස්සු බැන්දට පස්සේ බැන්දමනේ ආයේ දෙන්න දැන් දැන් 3-4 දෙනා බඳින මිනිස්සු ඉන්නවානේ. කරෙන් සීනි කිලෝ ගන්නවා වගේ කියලා තමයි මම කියන්නේ ඒවටනේ. මේ කොල්ලා මේ තරම් ඇති. කෙල්ලා මේ තරම් ඇති. මහත්තයා පොඩ්ඩක් ඉඳලා බලන්නකෝ මේ පාරවල් වල. අර අම්මලට කියන්නේ පන්ති යනවා. මුං ඇල්ලරම පවුලක් කන්න පුළුවන් මිනිස්සු නෙමේ. මේ පොඩි කොල්ලෝ කෙල්ල. බෝලලෝ සින්ජර දිය
මේක වලියා මේ ළමෙතන්ට ආව ගෑනු ළමේ ළමේකුත් කරපින්නගෙන එයාගේ මහත්තයා හොයන්න කියලා. කොහෙන් හොයන්නේ? මේ කඩවලට මේ රොටි කන්නේ එහෙම ආවලු. ඉතින් මිනිහෙක් හොයන්න පුළුවන් දෙයම. ඊට පස්සේ රුපියල් 200කුත් දීලා මේ තැමිලි ගෙඩිය උත් කපලා දීලා මං යරියා. ඉතින් මේ අපිට මිනිස්සු හොයන්න දන්න පොඩි ළමේකුත් අරගෙන මහ වයසකුත් නැහැ. මිනිහට අවුරුදු 40යිලු. ගෑනිට 20ද කොහෙ? බලන්නකෝ දැන් අම්මල වගේ මේ මිනිසුත් එක මේ මෙතන්ට එනවා ගෑනු කෙනෙක්. මේ අපිටත් වැඩිය නැහැ කී හොඳට මේ කප් දාලා යන්නේ මේ අර වාහන මෙහෙම අත දානවා. ඔන්න යන අවුරුදු 20 22 කොල්ලොත් එක්ක. දැන් මේ බලන්නකෝ. අවුරුදු ගානේ මේ කන්න බොන්න ඔක්කොම දීගෙන මෙයා නම් මට බයිලා හිටපු ගමන්. ඒ ළමයි මොන හරි කිව්වම මම කැමති නෑ යාට. ළමයි හම්බුනේ පස්සෙනේ නේ. මෙයා මලට පස්සේ මම පහුව දා මලක් කවන්නේ. ඒ උනට මේ මිනිහා මලත් මගේ පස්සෙන් ඉන්නේ. වගේ මම කියන්නේ බොරු කියන්න ඕනේ. ලබනාත්මේ තම්බෙන්න කියලා. ඒ මොන හරි ලබනාත්මේ තම්බෙලා මේ වගේම වෙනමනේ. ආ එහෙම නෑ මහත්තයා. ඕ බලාපොරොත්තු කියලා අපිට ලැබෙනවා. මට කිසි දෙයකට මම ආස නැහැ. දැනට උනත් ඒවයි. අනාගතය ගැන හිතන එක හොඳයි. හැබැයි දුප්පත් මිනිස්සු ඒ ගැන වැඩිය නොහිතන්නේ. එහෙම හිතලා වැඩක් නැහැයි කියලා ඔවුන් හිතන නිසා වෙන්නේ නැති. තීරණීය සංවාදාත්මක දේශපාලන වැඩසටහන ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. මෙවර වැඩසටහන සඳහා සහභාගී වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රිය 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.